ඒත් නාරෙන් කියනවා අපි අකට හොඳ කෙනෙක්ව හොයමු. එයාගේ කැමැත්ත අනුව එයාගේ ජීවිතයට කෙනෙක් ලං කරගන්න ඉඩ දෙමු. එම්ල හිතින් හිතනවා. දැන් මෙයාත් මේකට ලෑස්ති වෙලා ඉන්නේ දෙවියනේ. දැන් මට තියෙන අර්පිතාකත් එක්ක ඉක්මනටම කතා කරන්න. ඒ අතරෙදි අපව මෙයාලට ඇහෙන වෙලෙන් කෑ ගහන සද්දයක්. නීලාන්ටිගේ ප්‍රේතගේ තවත් නාඩගම. මෙයාල බඩුත් පටවගෙන යන්නයි මේ ලෑස්ති වෙන්නේ. හැබැයි ඇත්තටම යන්න නෙමෙයි. යනවා වගේ රඟපාන්න. නර්මදා කියනවා නීලට. අනේ අකි මං කියන දේ අහන්න. නීලා කියනවා. දැන් හැම දෙයක්ම අපේ පාලනයෙන් මිදිලා. ඔයා කොච්චර උත්සාහ කරත් දැන් ඒක වෙනස් කරන්න බෑ නර්මදා. නීලාන්ට කියනවා. ඇය තවත් එම්ලි කියන දේවල් ඉවසගෙන ඉන්නේ නෑ කියලා. ඒ නිසා මේ ගෙදරින් යනවා කියලා කියනවා. අය කියනවා. මං මේ කියන දේ හොඳට මතක තියාගන්න. ආපහු මං මේ ගෙදර පස්පාගන්නේ නැහැ. නර්මදා කියනවා එතකට. අක්ක තීරණයක් අරගෙන නම් තේන මෙහෙන් යන්න. මට ඔයාව නවත්තන්න බැහැ. හැබැයි අක්කේ ඔයා මේ විදිහට ගෙදරින් යන්න එපා. මං එම්ලි ගැන හොඳට දන්නවා. එම්ලි කවදාවත් ඔයාට අපහාස කරන්න හිතලවත් නැහැ. එයාට ඒ වෙලාවේ හරි කියලා හිතන දේ තමයි එයා කියන්නේ. හැබැයි තාමත් ඒ නිසා ඔයාගේ හිත රිදලා තියෙනවා නම් මං අද්දක එකතු කරලා අක්කගෙන් සමාව ගන්නවා. ආරෙන් කියනවා අම්මට. අමේ ප්ලීස්. නර්මදා නවත්තනවා ආරෙන්ව. අර ඔයා මොකද කියන්න ඕන නෑ. නර්මදා නීලාන්ටිගේ කකුල් දෙකත් අල්ලලා වඳිනවා. ඔන්න ඉතින් නීලාන්ටි තවත් රඟපාන්න පටන් ගන්නවා. අනේ බලන්න නර්මදා, ඔයා ඔයාගේ වචන වලින් මගේ හිත දිය කළා දානවා. මගෙන් සමාව ගන්න තැනට මට ඔයාව පත් කරන්න උවමනාවක් නැහැ. හැබැයි මගේ හිත රිද්දපු කෙනා අනිවාර්යයෙන්ම මගෙන් සමාව ගන්න ඕනේ. එම්ල කියනවා මං සමාව ගන්නම්. ඇය සමාව ගන්න යන හදද්දී ආරෙන් එම්ලගේ අතින් අල්ල ගන්නවා. ආරෙන් කියනවා ඔයා මොන දේ කරත් ඒ කරපු දේ හරි එම්ලි. ඒ නිසා ඔයා මේ විදිහට සමාව ගන්න අවශ්‍ය නැහැ. එම්ල කියනවා නෑ අවශ්‍යයි. අම්මා වෙනුවෙන් ඒ දේ කරන්න ඉඩ දෙන්න කියලා කියනවා. ඉතින් අය ආරෙන්ගේ අත අයින් කරනවා. එම්ල නියලාන්ටි ගවට ගිහින් කියනවා මං වාගේ හිත රෙද්දුවා නම් මට සමාවෙන්න. ප්‍රේතය වෙලාවේදී කියනවා මයි ගොඩ් ආන්ටි බ්ලෝ බලන්නකෝ නර්මදාන්ටි වගේ සමාව ගත්තේ වගේ කකුල් දෙකත් අල්ලලා. හැබැයි මේ සියමල කෙල්ල එයා බොහොම සරල විදිහට වගේ සමාව ඉල්ලනවා. ඒ වෙලාවේදී නීලාන්ටි කියනවා නෑ මෑ අනිවාර්යයෙන්ම දන ගහලා මගෙන් සමාව ගන්න ඕනේ. එයා මං ගාව වැඳ වැටෙන්න ඕනේ. මට මේ ගෙදර දාලා යන්න එපා කියලා. ආරෙන් කියනවා එම්ලි හැම දෙයක් එහෙම කියනවත් එක මෙම්ලි ඔළුව වනනවා. ආරෙන්ට කතා කරන්න එපා කියලා. එම්ලි නීලාන්ටි ඉස්සරහ දන ගහනවා. එම්ලි දන ගහගෙන එක පාරටම ප්‍රේතගේ අර සූට් කේස් එකක් අරිනවා. ප්‍රේත අහනවා මේ සේමල කෙලුවා මොනාද කරන්නේ. එම්ලි කියනවා මං ඔයාලගෙන් සමාව ගත්තානේ. මං හැද ඔයාලා මේ ගෙදරින් යන නිසා තව මොන හරි ස්නැක්ස් ටිකක් දෙන්න. ගෝපාල් අයියේ මේ බලන්නකෝ බ්ලූ ආන්ටි යන්න හදන්නේ. එයාට තව මොන හරි ස්වීට්ස් ටිකක් අරගෙන එන්න. ගෙදර සර්වන් කියනවා අරගෙන එන්නම් කියලා. ඒ වෙලාවේදී එම්ලි මේ සූට් කේස් එක ඇරලා දානවා. හැබැයි ඉතින් දකින දෙයින් හැමෝම පුදුම වෙනවා. ගෙදර අතහැලා දාලා යන්නේ කතාව වුණාට ඒ සූට් කේස් එකේ කිසිම දෙයක් නැහැ. එම්ලට මතක් වෙනවා ප්‍රීතා එතන තියෙන සූට් කේස් දෙක උස්සගෙන හිටපු හැටි. මෙච්චර සිව්මැලි ප්‍රීතා ඒ තරම් සූට් කේස් දෙකක් උස්සගෙන ඉන්නේ කොහොමද කියලා එම්ලි කල්පනා කරනවා. අනිවාර්යයෙන්ම ඒවා ඇතුළේ මොකක් නැහැ කියලා ඇයට හිතෙනවා. නර්මදා අහනවා ප්‍රීතා මේ ඔයාගේ බෑග් එක නේද? ඉතින් ප්‍රීතා කියනවා නර්මදා කියනවා ඒත් මේකේ මොකුත් නැහැනේ. එම්ලි කියනවා අනේ අම්මේ ඉන්නකෝ මෙයාලා මං හිතන්නේ එක බෑග් එකක සේරම පටව ගන්න ඇති. මං ඔයාට පෙන්නන්න. එහෙම කියලා එම්ලි අනිත් සූට් කේස් එක අරිනවා. බලද්දී ඒකෙත් කිසිම දෙයක් නැහැ. ඉතින් එම්ලි නීලාන්ටිගේ ප්‍රේතගේ මේ නාඩගමත් ඉවරයක් කරලා දානවා. එම්ලි කෑ ගහනවා අනේ දෙවියනේ මේ බෑග් දෙකේම මොකුත් නැහැනේ. ඒකේ තේරුම ඔයාලා දෙන කොහෙවත් යන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලගේ හිතේ කිසිම දුකකුත් නැහැනේ. ඔයාලා දෙන දුකෙන් නෙමෙයි නම් අපි මොකටද මෙහෙම දන ගහගෙන සමාව ගන්නෙ? ගෝපාල් මෙතනට ස්විට්ස් අරගෙන ආවට පස්සේ එම්ලි කියනවා දැන් මෙතන කිසිම පැමිණිල්ලකුත් නැහැ. ඒ නිසා අපි කටේට සතුටින් රස කැවිලි ගන්න පුළුවන්. එම්ලි නීලාටට කවනව රස කැවිල්ලක්. එහෙමම ප්‍රීතගේ කටේ තොබනවා. ඒ වගේම නර්මදාට අර්පිතාට දෙන්නටත් කවනවා. අන්තිමට ආරියන්ගේ දෙහවටත් හැරෙනවා. හැබැයි ඉතින් ඔහුට කවන්නේ නැතුව ඇගේ කටේම දාගන්නව රස කැවිලි. නීලාන්ටි කියනවා ප්‍රීතට
මං දැනගෙන හිටියේ නෑ නෝ මේ පවුලට මේ තරම් ආදරේ කියලා. ඔයාට මේකතර අතහැලා දාලා යන්න බෑ වගේ නේද? එහෙම කියලා තව ගොලාබ් ජමුන් එක නීලාන්ටි ප්‍රේතගේ කටට ඔබනවා. නර්මදා කියනවා ප්‍රේතට ඇයට ඕන කාලයක් මෙහෙ ඉන්න පුළුවන් කියලා. ඒ අතරේදී ආරෙන් ඔෆිස් එකට යන්න ලෑස්ති වෙලා අනෙක් පැත්තෙන් එම්ලි ගෙදර ඉඳන් වැඩ කරන්න හදනවා. ආරෙන් යන්න හදද්දී ප්‍රේත වෙලා ආරෙන්ගේ අතේ එල්ලෙනවා. ඇය කියනවා ඇරි බේබි මං ඔයාගේ ලන්ච් එක ලෑස්ති කරලා දෙන්න. මේ මැද්දට නීලාන්ටි තැවිලා කියනවා පේනවනේ නර්මදා ඔයාගේ ලේලිට වැඩවලට වැඩිය වෙන දෙයක් නෑ. එයාට කිචන් එකේ වැඩ කරන්න ඕමනාවක් නෑ. එයාගේ හස්බන්ව බලා ගන්න ඕමනාවකුත් නෑ. ඒ නිසා මගේ ගොඩිය මෙහෙ නැවතුණු එකත් හොඳයි. එම්ලෙත් නිකටට අත තියාගෙන මේ දේවල් අහගෙන ඉන්නවා. නීලාන්ටි කියනවා ඒ දවස්වල නම් බිරිඳ එයාගේ මහත්තයාගේ හැම දෙයක්ම සම්පූර්ණ කරනවා. ඒත් ඉතින් මට මේ අලුත් පරම්පරාව ගැන තේරුම් ගන්නම බෑ. එම්ලෙ ඔය කතා සේරම අහගෙන ඉඳලා නීලාන්ටි ගාවට වෙලා එක පාරටම පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. මගේ දෙවියනේ මේ මොකද්ද මේ? එහෙම කියලා ඇදුවගෙන ගිහලා ටිෂුස් මගියක් අරගෙන ඇවිල්ලා නීලාන්ටිගේ මොහොන පිහදලා දානවා. ඇයත් කෑ ගහනවා මේ මොකද කරන්නේ කියලා. පස්සේ එම්ලි කියනවා ඇයට ඇත්තටම ඔයා කිව්වනේ ඔයා මේ පරම්පරාවේ දේවල් වලට කැමති නෑ කියලා. එහෙමනම් බලන්නකෝ ඔයාගේ මුන් තියෙන මේකප් ටික. ඒ ටිකත් අයින් කරගන්න ඕනේනේ. මොකද ඉතින් ඉස්සර කට්ටිය මේකප් දාගෙන හිටියේ නෑනේ. එම්ලි නීලාන්ටිගේ නෙක්ලස් එකත් ගලවනවා. ඒ දවස්වල මේවා දාගෙන හිටියේ නෑනේ. ඇය එහෙම කියනවා. එම්ලි අහනවා ඔයා ඒ දවස්වල දාගෙන හිටියේ මොනවද කියලා දන්නවද? කොලාතුමාල. එහෙම කියලා එම්ලි කොලාතුමාලයක් ගෙනල්ලා දානවා ඇයට. ඉයරින්ග්ස් වෙනුවට කන්දකේ මල් දෙහිකුත් ගහනවා. එම්ලි කියනවා නීලාන්ටිගේ පෙනුම හරිම අගේ කියලා. පස්සෙන් නීලාන්ටි නර්මදාට කියනවා තවත් නම් මේ අපහාස විඳින්න බෑ මට. නර්මදාටත් කියනවා hina wen එක නවත්තන්න කියලා. නර්මදා ගාවට ගිහලා නීලාන්ටි බලන වෙලාවෙදී එම්ලි එතන තියෙන කවුච් එකත් පිටිපස්සට අදිනවා. නීලාන්ටි ඉඳගෙන හදනවත් එක්ක ඇය බිමට වැටෙනවා. එම්ලි කියනවා ඇයි ඉතින් ඒ දවස්වල මේ වගේ සැප පහසු පුටු තිබුණෙත් නැහැනේ. මිනිස්සු බුරුදු වෙලා හිටියේ බිම ඉඳගන්න. ඒ නිසා නීලාන්ටිටත් බිමින් ඉඳගන්න කියලා ඇය කියනවා. පස්සේ ඉතින් එම්ලි සමාව ගන්නවා. මට ඕන කරේ ඔයාට මගේ පොයින්ට් එක ඔප්පු කරලා පෙන්නන්න. එහෙම නැතුව ඔයාට කරදර කරන්න බලාපොරොත්තුවක් තිබ්බේ නෑ මගේ හිතේ. ඇය කියනවා අපි අතීතයේ ඉඳගෙන අවුරුදු ගානක් ඉස්සරහට ඇවිල්ලායි තියෙන්නේ. එතකොට දැන් ගෑනු ළමයි එයාලගේ හේන එයාලගේ අනන්‍යතාවය ඒ දේවල් අතහැරලා දාන්නේ නැහැ. මට කියන්න ඕනේ ඕනෙම බිරිඳ තමන්ගේ මහත්තයාගේ සාරතකත්වය වෙනුවෙන් තමන්ගේ හේන අතහැර ගන්න ඕන නෑ කියන එක. මහත්තයට නොවනටයි දෙන්නට එකිනෙකාගේ වැඩවලට උදව් කරගන්න පුළුවන්. ඒක තමයි මේ පරම්පරාවේ වෙනස. මේ කතාව අහගෙන ඉඳලා අර්පිතා දුකෙන් වගේ මෙතනින් යනවා. ඇය යන්නේ අරවින්ගේ ෆොටෝ එක ගාවට. ගිහිල්ලා කියනවා අරවින්ද ඔයා තමයි මගේ හොඳම යාළුවා. ඔයා මාව දාලා ගියට පස්සේ නම් මට මතක නෑ අලුත් යාළුවෙක් ඇති කරගන්නවත් කොහොමද කියලා. අර්පිතාට වෙලාවේ සුන්දරව මතක් වෙනවා. එම්ලි මෙතනට ඇවිල්ලා කියනවා අර්පිතාට මං කැමති අක්ක කියන දේවල් අහගෙන ඉන්න. අරවින්ද අයියත් ඉන්න තැනම. ඇත්තටම මේ දේවල් ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න ඕන නැහැ. අර්පිතා කියනවා එම්ලි ඔයාමව කන්ෆියුස් කරනවනේ. එම්ලි කියනවා අක්කේ මට සමා වෙන්න ඕනේ. හැබැයි සමහර දේවල් දැක්කහම මාත් ටිකක් විතර කන්ෆියුස් වුණා. මට ඒ දේවල් ගැන ඇත්ත ඔයාගෙම දැනගන්න ඕන ඕනා. මට ඔයාගෙන් දැනගන්න ඕනේ අපේ සුන්දර කියන වට නිකම්ම නිකන් යාළුවෙක්ද එහෙම නැත්නම් ඊට වැඩි එහාගේ දෙයක් තියෙනවද කියලා. අර්පිතාට ඒකට හරියට උත්තර දී ගන්න බෑ. ඇය කියනවා මං දන්නේ නෑ. අයියෝ මගෙන් මේ වගේ දෙයක් අහන්නේ. එම්ලි උත්සාහ කරනවා අර්පිතාව සන්සන් කරවන්න. ඇය කියනවා කියා දන්නවද මගේ තාත්තා කියලා තියෙන දෙයක්. වාසනාවන්ත කට්ටියට තමයි ජීවිතේ අවස්ථාව ලැබෙන්නේ කියලා. හැබැයි අක්කේ දෙවැනි අවස්ථාවක් හම්බ වෙන්නේ ගොඩක් ධෛර්යමත් කට්ටියට විතරමයි. හැබැයි ඉතින් එක අවස්ථාවක් නැති වුණාට පස්සේ දෙවැනි අවස්ථාවට මූණ දෙන්න අපිට ශක්තිය තියෙන්න ඕනේ. අර්පිතා කියනවා එම්ලිට එම්ලි වා හිතන විදිහ දෙයක් නැහැ. එම්ලි එතකොට කියනවා හරි එහෙමනම් මං ඔයා කියන දේ විශ්වාස කරන්න. හැබැයි අක්කේ ඔයා මේ දීපු උත්තරේ මගේ ඇස් දෙක දිහා බලාගෙනම දෙන්නකෝ. අය අර්පිතාව තමන්ගේ පැත්තට හරවගෙන කියනවා අක්කේ ඔයා සුන්දරට ආදරය කරනවා නම් ඒක එයාට දැනෙන්න අරින්න. හරි ඔයා කන්ෆියුස් වෙලා ඉන්නවා නම් ඔයා මොකුත්ම නොකර ඉන්න.
මුලින් ඔයාගේ ඇස් දෙක වහගන්නකෝ. ඊට පස්සේ ඔයාගේ හදවත කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. අඳුනගන්න ඒ හිනාව. ඒ වගේම මේ කඳුළු. ඇස් දෙක පියාගෙන එක වතාවක් උත්සාහ කරලා බලන්න. ඉතින් අර්පිත ඇස් දෙක පියාගන්නවා. හැබැයි එකපාරට මැසල්ලා කියනවා බයම්ලි. මං ඉන්නේ ගොඩක් බය වෙලා. මට මේ දේවල් කරන්න බැරි වෙයිම්ලි. ඉම්ල කියනවා එකම එක වතාවක් උත්සාහ කරලා බලන්නකෝ. අර්පිතා ඉම්ලට කියනවා. හරි එහෙමනම් ඔයා ඇස් දෙක පියාගෙන කල්පනා කරලා බලන්න. ඔයාගේ හදවත මොනාද කියන්නේ කියලා. ඉම්ලට එකපාරටම මැවිලා පේන්නේ ආර්යන්ව. ඉතින් ෂණිකා මැස් දෙක හරිනවා. ආයෙත් වහගත්තාම ආපහු ආර්යන්ව මැවිලා පේනවා. අර්පිතා අහනවා ඉම්ල කියන්නකෝ මොකද ඔයාගේ උත්තරේ. ඔයා දැකේ ආරුව නේද? එම්ල කියනවා නෑ නෑ අපි මේ හැම දෙයක්ම විශ්වාස කරන්න හොඳ නෑ. පසෑ කියනවා හරි කමක් නෑ අක්කේ. ඔයා හදවත කියන දේ විශ්වාස කරන්න ඕන නැහැ. මොකද ඉතින් ඔයාගේ හිත දන්නවනේ. ඔයා එයා ගැන හිතාගෙන ඉන්නේ කොයි විදිහටද කියලා. හැබැයි ඉතින් එම්ල කියනවා අක්කේ ඔයා අනිවාර්යයෙන්ම මට කියන්න ඕනේ. එහෙම මොන හරි දෙයක් තියෙනවා නම් මං හිතාගෙන ඉන්න දේ හරිද වැරදිද කියලා ඔයා මට කියන්න ඕනේ. මං ඔයාට පොරොන්දු වෙනවා. එහෙම දෙයක් තියෙනවා නම් මං ඔයාට ඒ දේ හැබෑවක් කරලා දෙනවා. ඔය කතාව එහාට වෙලා ඉඳගෙන නේලාන්ටි අහගෙන ඉඳලා තියෙන්නේ. පස්සේ නේලාන්ටි කල්පනා කරනවා මේ දේ මෙහෙම සිද්ධ වුණොත් මේ රාතෝත් මන්දිරය වැඩකාරයින්ගේ මන්දිරයක් බවට පත් වෙනවනේ. ඇය කියනවා නෑ නෑ මේ නේලා ඉන්නකන් මං එහෙම දෙයක් සිද්ධ වෙන්න නම් කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ. කොහොමහරි අරින්ගේ පවුල කට්ටිය කැම ගන්න වෙලාවේදී නේලාන්ටි ඇවිල්ලා අර්පිතාගේ මොනේ කහ ගන්නවා. නර්මදා පුදුම වෙලා අහනවා ඇයි අක්කා අර්පිතාගේ මොනේ කහ ගෑවේ. ඉතින් නිලාන්ටි කියනවා මං අර්පිතාට ගැලපෙන හොඳ පිරිමි ළමයෙක් හොයාගත්තා. නර්මදා පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා. එතකොට ප්‍රීත කියනවා හැමදාම අර්පියාකට මේ විදිහට තනියම ජීවත් වෙන්න බැහැනේ. මං කිව්වේ සිංගල් වෙලා ඉන්න බෑනේ. ඇය අහනවා ආටිම්ලෝ මට කියන්නකෝ අර්පිතාකට හොයාගත්ත පිරිමි ළමයා කවුද? නිලාට කියනවා ඒ මිනිස්සු නම් ගොඩක් පෝසත් කට්ටිය. එයාලගේ හදවත් උනත් ඇපල් ෆාම් වලට වැඩිය ලොකුයි. ඒ නිසා තමයි එයාලා මේ අර්පි වගේ වැන්දපුවක් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්නේ. නිලාට අහනවා නර්මදාගෙන් නර්මදා ඔයාට ඕන නැද්ද? ඔයාගේ දුව හැමදාම සතුටින් ඉන්නවා බලන්න. ආර්යනෝ අර්පිතා ගාවට ගිහිල්ලා මේ ගැන කතා කරනවා. අහෝ අර්පිතාගෙන් සමාව ඉල්ලනවා. ඊට පස්සේ අර්පිතාගෙන් අහනවා ඇයට අපව විවාහ වෙන්න ඕනෙද කියලා. අර්පිතා කියනවා ආරෝ මං හිතන්නේ මං තාම ඒකට සෝදානම් නැහැ කියලා. මං තාම ඒ ගැන කල්පනා කළා නෑ. අපා නිලාන්ටි කියනවා බලන්නකෝ දැන් අවුරුදු 4ක් ගත වෙලා මේ වෙනකොට අර්පිතා ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් කියනවා. නර්මදාගේ පුතා නම් කසාද බැන්දා. හැබැයි තරුණ දුවක් ඉන්නකොට ඇය දුව ගැන කල්පනා කරේ නැද්ද කියලා අහනවා. අර්පිව බඳින්න කැමති වෙච්ච පවුල මිනිස්සුන්ව මොන ගැහුණ කියලා ඇය අදම විවාහ වෙන්න ඕන නෑ කියලත් කියනවා. නර්මදා කියනවා අක කියන දේ මට තේරෙනවා. ඒත් අර්පිගේ අකමැත්තෙන් කිසිම දෙයක් කරන්න මං කැමති නෑ. නර්මදා අහනවා අර්පිතාගෙන් ඒ මිනිස්සුන්ව මොන ගැහෙන්න ඇය කැමතිද කියලා. අවසානයේදී අර්පිතා එකඟ වෙනවා. ඉතින් නේලාන්ටි කියනවා මං එයාලගේ පවුලට කතා කරලා කියන්න. අදම මනමාලයාව මෙහාට එවන්න කියලා. එම්ලි ආර්යන් එක මේ ගැන කතා කරන්න හදද්දී ආර්යන් කියනවා. ඇත්තටම හරිම වෙලාවේ තමයි මේ දේ සිද්ධ වුනේ. ඔයා මට මේ ගැන ඊයේ කිව්වා. අද වෙනකොට ඒ දේවල් ෆික්ස් වෙලා. ඔහු අම්මට කියනවා. හවස හැම දෙයක්ම පර්ෆෙක්ට් තියෙන්න ඕනේ කියලා. අර්පිතා කැම මැස්සෙන් නැගිටලා ගියාට පස්සේ එම්ලිත් යනවා ඇගේ පිටිපස්සෙන්. හැබැයි නීලාන්ටි ඇවිල්ලා ඒව අල්ල ගන්නවා. ඇයි එම්ලිට කියනවා මේ නීල මොනාහරි දෙයක් තීරණය කරා නම් ඒ දේ තමයි මේ පවුල ඇතුළේ සිද්ධ වෙන්න ඕනේ. එම්ලි කියනවා හැබැයි ඉතින් මොන දේ සිද්ධ වුණා ඒක සිද්ධ වෙන දෙවියන්ගේ කැමැත්තට අනුව. දෙවියන්ට ඕන නම් අපේ කැමැත්ත වගේම මේ ලෝකෙත් වෙනස් කරන්න පුළුවන් කියලා එම්ලි කියනවා. බල මේ ළඟට මොකද වෙන්නේ කියලා.